ජනාධිපති වරයාගෙන් ලැබෙන සංදේශ මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සන්නද්ධ හමුදා වල සියලුම සමාජිකයන් කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. පාර්ලිමේන්තුවේ මහලේකම් දුරේ දැරූ ධම්මික දසනායක මහතා එම දුහුරයෙන් මැයි 23 වන දින සිට විශ්‍රාම ගිය බව දැනුම් දෙනු කැමැත්තෙමි. ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණී අනුෂා රෝහණ ධීර මහත්මිය මැයි 27 වන දින සිට පාර්ලිමේන්තුවේ මහලේකම් තනතුරට පත් කර ඇති බව දැනුම් දෙනු කැමැත්තෙමි. මේ මොහොත වෙනකොට සමුපකාර රක්ෂණ සමාගමේ බරපතල ගැටලුවක් ඇතිලා තියෙනවා. සමුපකාර රක්ෂණ සමාගම යම් මට්ටමක තහනම් කිරීමකට ලක් කරලා තියෙනවා සමුපකාර කොමිෂම විසින්. ඒ සම්බන්ධව රජයටවත් එහෙම නැත්නම් ඒ රේකී අමාත්‍යංශයටවත් කිසිම මැදිහත් වීමක් කරන්න බෑ. සේවකයන්ගේ පරිපාලන ගැටලු වලට උත්තර දීම පමණයි රේකී අමාත්‍යංශයේ ඒ කොමිෂන් සභාවෙන් කරන්න පුළුවන්. අපිට පුළුවන් විගණනයේ සම්බන්ධව යම් මැදිහත් වීමක් වෙන්න. මේ සම්බන්ධව අපි ඊයේ අගමැතිතුමත් සමග සාකච්ඡා කරා. මේ සතියේම අපි දිනයක් වෙන් කරගත්තා. ඒ නිසා අපි ඔය සම්බන්ධවත් අපි අවධානය යොමු කරන්න. ඉතාම විශාල ලෙස වංචා දූෂණ අක්‍රමිකතා යනාදිය නිසා මුළු රට පුරාම දැවැන්ත ලෙස විශාල විනාශයක් වෙමින් පවතින. මේක නිසා මම දැන් යෝජනා කරන්නේ මේ ගරු සභාවට මේ පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරලා පුළුල් විමර්ශනයක් කරන්න. උතුමාලා කිව්වා අමාත්‍යවරයා කැඳවුවත් ඒ නිලධාරීන් එන්නේ නැති අවස්ථා තියෙනවා කියලා. ඒ කියන්නේ 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභාවලට තමයි සම්පූර්ණ අයිතිය තියෙන්නේ සම්පකාර විෂය. ඉතින් මෙතන තේරීම් කාරක සභාවක් දැම්මත් ඒ අය නැවිත් ඉන්න පුළුවන්. තේරීම් කාරක සභාවට නැවිදින් ඉන්න පුළුවන් කෙනෙක් නැත. ඕනෙම කෙනෙක් තේරීම් කාරක සභාවට පැමිණෙන්න බැඳී ඉන්නවා. අනිත් එක රජයේ ප්‍රතිපත්ති විදිහට එක සකස් කරන්න පුළුවන්. දැනට ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාර ආයතන වල රඳවා තැබිය හැකි අනුමත රඳවියන් සංඛ්‍යාව 11290යි. 2023 5 12 වන දිනට රඳවා සිටින මුළු රඳවියන් සංඛ්‍යාව 25899යි. ඒ අනුව උක්ත තුනෙහි සඳහන් සංඛ්‍යාව ඉක්මවා මේ වන විට රඳවා තබා සිටින රඳවියන් සංඛ්‍යාව 14609යි. දැනට බන්ධනාගාරවල ඉන්න රඳවියන්ට ආහාර ලබා දීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගිලා නැහැ. වාර්ෂිකව බිලියන 4.6ක් ගරු මන්ත්‍රීතුමා ආරපාන නඩත්තු මේ කාරණා වෙනුවෙන් අපි වියදම් කරනවා. මොනහරි මාළු එහෙම නැත්නම් බිත්තර ඒවා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. අද වෙනකොට ත්‍රස්ත පනතින් බන්ධනාගාරගත වෙලා ඉන්න මුළු ප්‍රමාණයම ඇවිල්ලා 45යි පිරිමි කාන්තාවන් එක්කෙනයි මුළු එකතුව 46 දෙනයි. මේ රටේ 8 දිනක් දවසකට මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා. අධිවේග මාර්ග 2011 හැදුවේ පළවෙනි එක දකුණු අධිවේගී මාර්ගය. සාමාන්‍ය ලෝකේ තියෙන ප්‍රමිතියක් අපේ රටේ තියෙන තත්ත්වයක් අනුව අවුරුදු 10කින් නැවත රීස්ට්‍රක්චර් කරන්න ඕනි. නමුත් අපි මේ නඩත්තු කිරීමක් දකින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අර කිලෝමීටර් ලක්ෂ වැඩසටහන කියලා මේ අස්සේ පටන් අරගෙන හතර වටේ පාරවල් අර සීල් කෝට් එක විතරක් දාලා බාගෙට ඉවර කරලා තියෙනවා. කියන දේ තේරුම් ගන්න නැති එක විශාල අවාසනාවක්. අපි ඔළුවෙන් හිටගෙන මේ පාරේ නිදාගෙන හිටියත් මේව විදේශ සාධාර මත ලැබෙන පාරවල් අපි නිදාගත්තයි කියලා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දෙන්නේ නැහැ. අපි මේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙනවා බිලියන 87ක්. මේ නැති එක පිළිගන්න මේක අපේ එක නෙමෙයි භාණ්ඩාගාරයේ නැත්තේ. සල්ලි නැත්තම් මොනෙන් පාර දහන්නද? කිලෝමීටර් ලක්ෂ වැඩසටහන පටන් ගත්ත අතේ සතයක් නැතුවද? සර් පාරවල් පටන් ගන්නකොට රට බංකොලොත් වෙලා නැහැ. ඔබතුමා ඒක තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව මේ වන විට පොසොන් පෙරහැර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදල් තවම ලබා දීලා නැහැ. කරුණාකරලා බුද්ධ ශාසන අරමුදලෙන් හරි ඒ අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ලබා දෙන්නට කටයුතු කරා. ජනාධිපති අරමුදලේ දින ඕන තරම් සල්ලි. පොසොන් උත්සවයේ පමණක් නෙව මිහින්තලාවේ සිට අනුරාධපුරයේ දක්වා වූ පොසොන් උත්සවය වෙනදා වශයෙන් මගේම ඊටත් වඩා උත්කර්ෂවත් පැවැත්වීම සඳහා අමාත්‍යංශ ගණනාවක් මේ වෙන විට මූලික සාකච්ඡාවල් පවත්වලා ඒ වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීමෙන් ප්‍රකාශ කරා කිසිම මුදල් අඩුපාඩුවකින් තොරව ඒ කාර්යය ඉෂ්ට කරන්නට කටයුතු කරනවායි කියලා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කතාව වගේම ඒක ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පත්වීමක් කරන්නට බලයක් දීලා තිබෙනවා. පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් ලේකම් සහ ආණ්ඩුකාර අතර සම්බන්ධීකරණය. එහෙම කෙනෙක් අවශ්‍ය නැහැ. මැතිවරණයක් පවත්වන්නේ නැහැ. අලුත් සභා බිහි කරන්න මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. මේ චක්‍රලේකේ මම මාධ්‍යවලටත් ලබා දෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. තමුන්නාසලාගේ අතකොළුවන් ගෝල බාලින් පත් කරන්න කටයුතු කරා. හදිසියේ මේ ප්‍රශ්නේ නැගීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා තුළ තියෙන අනවබෝධය, එතුමා හිතන දේ පමණයි රටේ නීතිය කියලා හිතාගෙන ඉන්නලා
ප්‍රශ්න ඇසීමේ අර්ථයක් නැහැ. ඡන්දය පැවැත්වීම පිළිබඳ අයිතිය කොමිෂන් සභාවට තිබෙන. සෑම දිස්ත්‍රික්කයකටම ජනාධිපතිතුමා බලතල ඇතිව සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම හා මෙහෙවීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් පත් කළා තිබෙනවා. අලුත් පිළිවෙතක් නෙමෙයි. ඒ නිසා අලුත් පිළිවෙතක් අනුව කටයුතු කරලා කියලා වැරදි අර්ථ නිරූපණයක් දීම වැරදි. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.